අපි අද කතා කරන්න යන්නේ ලෝකයේ මිනිස්සු කරන අමුතුම විදිහේ රැකියා හතක් ගැන. ලෝකේ පුරා හැම දෙනෙක්ම එක එක ජාතියේ රැකියාවල නිරත වෙනවා. රැකියාව කියන්නේ ලෝකේ ජීවත් වෙන 90% දෙනාගේ ප්‍රධාන ආදායම් මාර්ගය කිව්වොත් නිවැරදි. ඉස්සර කාලේ නම් ගෙදරක පිරිමි පුද්ගලයා තමයි ඒ ගෙදරට අවශ්‍ය ආදායම් ඉපයීමේ කටයුත්තට යොමු වෙලා හිටියේ. හැබැයි ලෝකේ දියුණු වීමත් එක්ක කාන්තා පාර්ශවය පවුලේ ආදායම් ඉපයීමේ කටයුත්තට හරි හරියට දායක වෙනවා. ඉතින් ඔය විදිහට ගත්තාම හැම දෙනාම මොකක් හරි රැකියාවක නියුක්ත වුණාට ඒ හැමෝම පිළිගත් රැකියාවල විතරක් නියුක්ත වෙලා නැහැ. ලෝකයේ දත්ත වාර්තා එක්කත් තම කාන්තාවන් 47% පමණ ලෝක ශ්‍රම බලකාය තුල දායකත්වයක් දක්වනවා. ඒ වගේම තමයි සමහර රැකියාවන් තියනවා ඇත්තටම එහෙම රැකියාවන් තියනවාද කියලා සමාජය දන්නේ නැහැ. ඉතින් අපි අද කතා කරන්න යන්නේ අන්න ඒ වගේ අමුතු පන්නේ රැකියාවන් කිහිපයක් ගැනයි. අංක 1 බෙඩ් ටෙස්ටර්. නිදාගන්න එකට ගෙවනවා නම් ඔක්කොමල වගේ මේ ජොබ් එකට ඇප්ලයි කරයි බොහෝ විට. අවාසනාවට මේ ජොබ් එක ලංකාවේ නැහැ. මේ ජොබ් එකට දල වශයෙන් වසරකට ඇමරිකන් ඩොලර් 38,500ක් විතර ගෙවනවා. ඔයාව මේ ජොබ් එකට තෝරගත්තොත් කරන්න තියෙන්නේ ඒගොල්ලෝ දෙන මෙට් එක නිදාගෙන ඒ මෙට් එක ගැන රිපෝට් එකක් දෙන්න විතරයි. ඒ වගේම මේ ජොබ් එකේදී බ්ලැන්කට්, කොට්ට වගේ නිින්ද සම්බන්ධ නිෂ්පාදන පරීක්ෂා කරන්න තියෙවි. අංක 2 බොරුවට ඇඬීම. ගොඩක් වෙලාවට මලගෙදරකට වගේ අඬන්න දුක් වෙන සැලකිය යුතු පිරිසක් නැත්නම් මෙන්න මේ බොරුවට අඬන අයගේ සේවාව ලබා ගන්න පුළුවන්. සතියේ දින පහේම තියෙන ජොබ් එකක් නොවුනට අතිරේක ආදායමක් උපය ගන්න පුළුවන් මාසිකට එකක් වගේවත් කරගත්තොත්. කරන්න තියෙන්නේ ඉතින් අදාළ මලගෙදරට ගිහින් ඇති තරම් අඬන එක විතරයි. අඬන තරමට වැඩිපුර ගෙවීමක් කතා කරගන්නත් පුළුවන් ඕනේ නම්. අංක 3 ඩියොඩ්‍රේට් ටෙස්ටර්. මේ ජොබ් එක නම් කරන්න කොහොම හිත හදා ගන්නවද කියන එක නම් පොඩි ප්‍රශ්නයක්. මොකද මේ ජොබ් එකේ කරන්න තියෙන්නේ ඉතින් ඩියොඩ්‍රේට් වල තත්ත්වය පරීක්ෂා කරන්න තමයි. හැබැයි ඒකෙත් ඉතින් ටෙස්ට් එකට ඩියොඩ්‍රේට් පාවිච්චි කරපු අයගේ අත්යට එහෙම ඉමලා බලන්න වෙනවා. ඒකෙදී තියෙන ඩියොඩ්‍රේට් එක හොඳයි නම් අවුලක් වෙන එකක් නැහැ. හැබැයි තියෙන ඩියොඩ්‍රේට් එක බාලකක් නම් ක්ලාන්තිය වෙලා වැටෙන්න උනත් ඉඩ තියෙනවා. අංක 5 ක්‍රයිම් සෙන්ස් ක්ලීනර්. මේ ජොබ් එක කරන කෙනෙක් දල වශයෙන් වසරකට ඇමරිකානු ඩොලර් 35,750ක විතර වැටුපක් ලබනවාලු. මේ ජොබ් එක කරන අයට කරන්න තියෙන්නේ පොලිසියෙන් පරීක්ෂා කරලා සාක්ෂි එකතු කරගෙන ඉවර වුණු අපරාධ ස්ථාන පිරිසිදු කරන එකයි. ඉතින් ගොඩක් අපරාධ සිදුවෙන ප්‍රදේශයක ඔබ ඉන්නා නම් ඔන්න ගැළපෙන ජොබ් එක. ඉතින් මේ වගේ හොඳට ගෙවෙන ජොබ් එකක් නම් මොකක් වුණත් කමන්නෑ කියලා හිතන කෙනෙක්ට ඒ ජොබ් එක ට්‍රයි කරලා බලන්න පුළුවන්.
අංග 6 බොඩි පාට් මොඩල් මොඩල් කෙනෙක් වෙන්න රූපේ ලස්සන ඇඟකුයි හැකියාවයි අවශ්‍ය වුණාට බොඩි පාට් මොඩල් කෙනෙක් වෙන්න නම් ඔය දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ මොකද ඒ අයට අවශ්‍ය වෙන්නේ තමන්ගේ ශරීර අවයව විතරයි උදාහරණයක් විදිහට කිව්වොත් යම් ඇඩකකට ඕන වෙනවා කැතම කැත කකුලක් තියෙන මොඩල් කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක් හිටියොත් ඒ ජොබ් එකට එයාව ගන්නවා. ඒ වගේම ඇපල් විකුණන ඇඩකකට ඕන වුණොත් ඇපල් ගෙඩියක් අල්ලගෙන ඉන්න ලස්සන අතක් තියෙන කෙනෙක් ඒ වගේ ලස්සන අතක් තියෙන කෙනෙක්ට චාන්ස් එක ලැබෙනවා ඒ ජොබ් එකට. ඔන්න ඔහොමයි ඒක වෙන්නේ. जॉब के सीमा होने द देंखाले ना कंप्यूटर हैक करें अनन्यता सुरक्षा करें दुर्घटना मार्ग एं दत्त सुरक्षा करें दाखो हमें जॉब के पैतृक लाती नो हीरे नो या बैंक कराने कहमती ना मेन ना जॉब का इतने मेवा के अलग देवल बनाना अपने यूट्यूब चैनले सब्सक्राइब कराना ओबटे सुबह दावसा